දනසිරි මහත්මයා අපි ගමු 2015 දී තමයි ඔබ පාර්ලිමේන්තු මැතිවරණයකට මුලින්ම ඉදිරිපත් වෙන්නේ. ඔබගේ ඉතිහාසය ගත්තොත් ඔබ ජනතා ප්‍රසාදයට පත්වෙච්ච ජනතාවට ලොකු සේවයක් කරපු නගරාධිපති කෙනෙක්. එහෙම තියෙද්දී ඇයි ඔබතුමා 2015 මහ මැතිවරණය පරාජයට පත්වෙන්නේ? 2015 මහ මැතිවරණයට අපි ඉදිරිපත් වුණේ විශාල අභියෝග මැද්දේ. ඒ වෙලාවේ මහින්ද මහත්තයා පැරදිලා අපිට ආණ්ඩුවක් නැහැ. ඒ වෙලාවේ මහින්ද මහත්තයත් එක්ක සිරිසේන මහත්තයා ද්වන්ද සටනක් තිබුණා. ඉතින් ඒ වෙලාවේ සිරිසේන මහත්තයා සහ ඒ කණ්ඩායම විසින් මහින්ද මහත්තයාගේ හිත උතුම් විදිහට තමයි බොහොම ළඟ ඉන්න අය විදිහට තමයි අපිව ලේබල් කරලා තිබුණේ. ඉතින් ඒ වෙලාවේ අපිට ගොඩක් පෞද්ගලිකව ගැටලු ඇති කරා. අපිට කොටිම කියනවා නම් මගේ ඡන්ද ඉවරන කොට මගේ 28 දිනක් විතර රිමාන්ඩ් වෙලා හිටියා. ඒ කියන්නේ කුඩු විකුණලා ගංජා විකුණලා නෙමෙයි පෝස්ටර් ගහන්න ගිහිල්ලා කට් අවුට් ගහන්න ගිහිල්ලා අපේ කැම්පේන් එකේ යනකොට මගේ ටී-ෂර්ට් එක මගේ නම ගහලා ටී-ෂර්ට් එක ඇඳලා කියලා. ඉතින් ඒ වගේ අපිට ලොකු ප්‍රශ්න ඇති කරා ඒ වෙලාවේ ඒ වගේම තමයි අපෙන් පෞද්ගලික පලි ගත්තා විශේෂයෙන් පොලිසිය යොදලා ඒ වෙලාවේ අපිට ලොකු අඩන්තේට්ටම් ගොඩාක් කරා. ඒ වේ ප්‍රතිඵල විදිහට තමයි අපිට ඒ වෙලාවේ ඡන්ද ගන්න බැරි වුණා. තව අපේ පක්ෂෙට ගිය පාර මම 8 වෙනි ලැයිස්තුවේ 7 දෙනයි පාර්ලිමේන්තු ගියේ. ඉතින් ඒ වෙලාවේ තව අපේ පක්ෂෙට ඡන්ද 1300ක් විතර හම්බුණා. ඒ වෙලාවේ 8 වෙනිදා මම පාර්ලිමේන්තු යනවා. නමුත් අපිට අවස්ථාව හම්බුන්නේ නැහැ. ඒ දුන්න ඇති හේතුව තමයි අර පෞද්ගලික පරිගැණීම් නිසා තමයි අපිට ඒ වෙලාවේ අමාරු වුණේ. ඔව්. දැන් ওই 2015 කාලය වන විට මහින්ද රාජපක්ෂ කියන්නේ දැවැන්ත චරිතයක් රට යුද්ධයෙන් බේරගත් රාජනායකයෙක් ලෝකය තුල ඉතා ප්‍රසිද්ධියට පත්වෙච්ච පිළිගත් නායකයෙක්. එවන් කාලයක් තුල ජනතාව ඇයි ඔවුන් දිනවන්න ඡන්දය භාවිතා නොකළ කියලා ඔබතුමා විශ්වාස කරන්නේ මොකද්ද හේතුව? ඒ වෙලාවේ විරුද්ධ පක්ෂ විසින් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජනතා මිත්‍ර පිරුණේ ඒගොල්ලෝ නිකන් තිරේ පිටිපස්සෙ එක්කහුව වෙලා හිටියේ. ඉතින් ඒගොල්ලෝ ගෙනිච්ච ලොකු මඩ ව්‍යාපාරයක් ඒ වෙලාවේ රත්තරන් අස්සෙ ඉන්නවා කෝවා ලැම්බෝගිනි තියෙනවා කෝවා ට්‍රිලියන ගාන මිලියන නෙමෙයි ට්‍රිලියන ගානක් ඩුබායි වල account වල තියෙනවා කෝවා. ඉතින් ගෝඨාභය මහත්තයා මිනි මැරුවා කිව්වා. ඒ වගේ ලොකු දේවල් කිව්වා. ඉතින් ඒ කියපු දේවල් මිනිස්සු පිළිගත්ත තැන් තිබුණා. ඒ වගේම තමයි මහින්ද මහත්තයාගේ වටෙත් යම් යම් මහින්ද මහත්තයා නම පාවිච්චි කරලා වැරදි වැඩ කරපු අය හිටියා. ඉතින් ඒවට යම් යම් පියවර ගැනීම වල පොඩි දුර්වලතාවක් තිබුණා. ඉතින් ඒවේ ප්‍රතිඵලයක් විදිහට මහින්ද මහත්තයාට පොඩි ප්‍රශ්නයක් තිබුණ වෙලාවේ වටේ හිටපු අය විසින් කරපු දේවලුත් තිබුණා. ඉතින් ඒවා ඒ වටේ හිටපු අය පිටහිර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ වටේ හිටපු සංස්ථා සභාපතිවරු ඒ වගේ කට්ටිය පෙළක් අය කරපු නරක දේවල් වලින් මහින්ද මහත්තයාට ඒකෙන් අපරාධයක් වුණා. ඒවා ඔක්කොගේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ වෙලාවේ මහින්ද මහත්තයාට ඡන්ද දෙන එක අඩු වුණේ. ඔව්. ධනසිරි අමරතුංග කියන චරිතය අපි හඳුනාගන්නේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ගමන් මඟ තුලින්. ඔබ එක්සත් ජාතික පාක්ෂිකයෙක් වෙලා නගරාධිපති ධුරයට පවා තේරීපත් වෙනවා. යම් අවස්ථාවක ඔබ තීරණයක් ගන්නවා එක්සත් ජාතික පක්ෂයේ හැර යන්න. ඇයි ඒකට හේතු වෙච්ච සාධකය මොකද්ද? මම දේශපාලනය කරේ දෙහිවල ආසනේ. ඒ වෙලාවේ ප්‍රධාන හේතුවක් තමයි එක්සත් ජාතික පක්ෂය හැරයන්ඩ සුනේත්‍රා රණසිංහ අපේ හිටපු සංවිධායකතුමිය. එතුමියත් එක්ක මට මතවාදී ගැටුම් තිබුණා. ඉතින් ඒ ගැටුම් වලට පියවර ගන්න කියලා මම රනිල් වික්‍රමසිංහ මහත්තයන් කීප වාරයක් ඉල්ලුවා. ඒවා ගණන් ගත්තේ නැහැ. එතුමා හැමතිස්සෙම ගත්තේ එතුමියගේ පැත්ත. මට සැලකුවේ නැහැ. මාව ගණන් ගත්තේ නැහැ. මම ඉතින් උත්සාහ කරා කොහොම හරි රැඳී සිටින්න. නමුත් ඒ වෙලාවේ මට ප්‍රතිචාර දැක්වෙ බොහොම නරක විදියට. ඒ වගේම තමයි මම දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයා රටට ආදරේ නැහැ. ඒ වෙලාවේ මම උත්සාහ කරා මට ඕන කරේ රටට ආදරේ කරන නායකයෙක් වැඩ කරන්න. මට තේරුණා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉස්සරවම නෙමෙයි. ඉස්සර ඊට වඩා හොඳ පිළිවෙලකට වැඩ කරා. නමුත් පස්සේ එතුමා වටේ එකතු වුණා යම් යම් කණ්ඩායම්. එතුමා වටේ හිටපු එක්කවෙච්ච මිනිස්සු ඒ අයගේ අභිමතාත්වයන් ඉෂ්ට කරගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙන වෙන පාරවල් අරන් ගියා. ඉතින් ඒ පාරවල් අරන් ගිහලා එතුමා අතරම ගලලා දැම්මා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ පක්ෂය උනත් කෑලි කෑලියට කැඩලා අද එක්සත් ජාතික පක්ෂය තත්ත්වේ බර. අද විනාශ වෙලා තියෙන්නේ. ඉතින් අපි ඕක වේලාසනින් කිව්වා එතුමට. ඒ කියන අයව එළවන තැනට කටයුතු කරා මිසක් ඒ කියන අය කියන දේවල් කියන අය ඇහුවනම් අද ওই තත්ත්වෙ වෙන්නේ නැහැ. දැන් ඔබ කියන්නේ දේශපාලන දැනුම තිබුණට රනිල් වික්‍රමසිංහ කියන දේශපාලන චරිතයට ඔහු පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් නෙමෙයිද? නෑනේ. එතුමා පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් වුණා නම් ජනතාවගේ දුක හඳුනනවා නම් ওই තත්ත්වේ හැසිරෙන්නේ නැහැ. එතුමා
මේ රටේ හඬට සවන් දෙන්න ඕනේ. මේ රටේ හඬ තියෙන්නේ වෙන කතාවක්. ඒ වගේම එතුමා කවදාකවත් අපි ඔච්චර පක්ෂ ඉඳලා තිනවා. ලේසියෙන් මිනිස්සෙක්ගේ හිනා වෙන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. කවදාකවත් thank you කියන්නේ නැහැ. මහින්ද මහත්තයම නෙමෙයි. මහින්ද මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි තිබ්බම අහසයි පොළොවේ වගේ. මහින්ද කියන්නේ රත්තරන් නායකයෙක් හැම කෙනාම ඇයි ඒ කියන්නේ මේ රටේ මිනිස්සු හදවතේ ජනාධිපති කිව්වේ රනිල්ට කවදාකවත් මේ රටේ හදවතේ අගමැති කිව්වද නෑ ඔව් නමුත් සමහරු කියනවානේ මේ තිරේ ඉදිරිපිට නටන මේ කියන්නේ රංගන නාට්‍යයක් වගේ කියලා සමහරු කියනවා මහින්ද මහත්තයා මේ ජනතාව ඉදිරියට ඇවිල්ලා කරන්නේ රංගනයක් කියලා අනේ නෑ මහින්ද රාජපක්ෂ කියන්නේ හදවතින් වැඩ කරන කෙනෙක් එයා මිනිස්සුන්ට ආදරේ නම් හදවතින් ආදරේ එයා මහින්ද මහත්තයා කවුද කියන්නේ මම දන්නවා මොකද මහින්ද මහත්තයා පෙරදිලා ගෙදර ගිය දවස් ඉඳලා මහින්ද මහත්තයා ගාව හිටියේ මම මම මහින්ද මහත්තයා දුක සැපට මම ළඟ හිටපු කෙනෙක් මම මහින්ද මහත්තයා සිතුම් පැතුම් හොඳට දන්නවා මහින්ද මහත්තයාගේ හිතේ අමාරුවක් තියෙනලාට මම දන්නවා අපේ සර් ඉන්නේ හිතේ අමාරුවෙන් කියලා මොකද හේතුව මම මහින්ද මහත්තයා ළඟ හිටපු නිසා මම හැමදේම දන්නවා ඉතින් මහින්ද මහත්තයා කියන්නේ රඟපාන කෙනෙක් නෙමෙයි මහින්ද මහත්තයා කියන්නේ හදවතින් වැඩ කරන කෙනෙක් මහින්ද මහත්තයා රඟපාන කෙනෙක් වුණා නම් මහින්ද මහත්තයා පරදින්නේ මහින්ද මහත්තයා රඟපාන කෙනෙක් නෙමෙයි ආ මිනිස්සෙකුට දැන් අපි හිතමු ඔයා ගිහිල්ලා මහින්ද මහත්තයා ඉස්සරහා ඔයාගේ දුකක් කියලා හඬන්නකෝ. ඔයා විනාඩි දෙකක් අඬනකොට ඔයා විනාඩි දෙකක් අඬලා නැවතුනට පස්සේ මහින්ද මහත්තයා තාම අඬනවා. එයාගේ ඇස් දෙකේ ඔයාගේ ඇස් දෙකේ කඳුළු තියෙනවා. මොකද හේතුව අනුන්ගේ ප්‍රශ්න අනුන්ගේ දුක තමන්ගේ හදවතට අරන් කටයුතු කරන නායකෙක් එතුමා. එතුමාට සමහර තැන්වල වැරදිලා තියෙනවා ඒක. මොකද එතුමාගේ හිත හොඳ කමින් අනවශ්‍ය ප්‍රයෝජන අරගත්ත මිනිස්සු ඉන්නවා. ඒක නිසා එතුමාට වැරදිච්ච තැනුත් තියෙනවා. හැබැයි එතුමාට මේ රටේ මිනිස්සු හදවතේ ජනාධිපති කිව්වේ ඇත්තටම එතුමා හදවතක් හදවත හුඟක් පාවිච්චි කරනවා. එතුමා හැමතිස්සෙම පපුව පාවිච්චි කරන කෙනෙක්. ඉතින් ඒකයි මිනිස්සු යාට ආදරේ. ඒකනේ මිනිස්සු පෙරදිලා ගෙදර ගියා නම් මේ රටේ ජනාධිපතිවරු කොච්චර ගෙදර ගිහින් තියනවද? මිනිස්සු බලන්න ගියාද? අඩු ගානේ කෙසෙල් ඇවරි අඹුල් කෙහෙල් ඇවරියක් කරන් බලන්න ගියා කියලා කවදාකවත් පත්‍රේ වැටලා තියනවද? කවදාකවත් මේ රටේ පත්‍රයකවත් වැටලා තියනවද? අඹුල් කෙහෙල් ඇවරියක් කරගෙන මේ හිටපු ජනාධිපතිව බලන්න ගියා කියලා? මං හිතන්නේ නැහැ. ගියා ගියාම තමයි ඕනම කෙනෙක් වෙනවා චන්ද්‍රිකාන ඕන හැම ගිහිල්ලාද කිසි කෙනෙක් ගණන් ගන්නද නිකන් පච පීචන් ලෙවල් එකට වැටලා තියෙන එකයි. ඉතින් මහින්ද මහත්තයම නෙමෙයි ජනාධිපතිකමෙන් ගෙදර ගිය දවසට පහුවෙදා ඉඳලා ඒ මිනිස්සයා ගෙදර සෙනඟ පිරුණා ඒ එතුමා දේශපාලනට එන්න හිටියේ නැහැ එතුමා යනකොට වාහනේ නැගලා යනකොට මෛත්‍රී කිව්වේ දැන් ඉතින් රෙස්ට් එකක් කරන් පාඩුවේ පැත්ත කරලා ඉන්න කාලේ හැරි ඒගොල්ලෝ කරපු දෙන් කියලා ඒගොල්ලෝ කරපු දෙන් අපි බලාගින්මු කියලා තමයි ගියේ නමුත් ජනතාව ගිහිල්ලා එතුමායි ඉල්ලුමක් කරා ජනතාව දහස් නෙමෙයි ලක්ෂ ගාණෙන් ගියා මර මතකයි කාල්ට නිවස ඉස්සරහා ඒ ජනතා පෙරපා පෙර ඒ පේලිය සෙනඟ කිලෝමීටර් 1-2 පෙරදවසට බස් 50-60 හැම ලංකාවේ හැමතැනින්ම ගියා ජන මහින්ද මහත්තයට වඩා වයසක මිනිස්සු ඇවිල්ලා මහින්ද මහත්තයට වැඳලා කිව්වේ මොකද්ද අනේ සර් ආපහු එන්න කියලා මේ වැඩි කාලයක් ගිහින් නෙමෙයි ජනාධිපතිකම නැති වෙලා සුමාන 2-3 යන්න ඉස්සෙල්ලා මිනිස්සු ගියා මිනිස්සු ගියේ හැලප හදාගෙන අතිරස හදාගෙන අලුව හදාගෙන කිරිබත් හදාගෙන මිනිස්සු ගිහිල්ලා ජනත්වර දුන්නා දීලා කිව්වේ අනේ සර් අපි සර් වළන්නායි බොහොම ආදරෙන් අපිට ආපහු උදව් කරන්න ආයි මේ රටට එන්න කියලා තමයි හැම කෙනාම වැඳලා කිව්වේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි එතුමා නැවත දේශපාලනට ආපහු ආවේ. ඒකේ ආවේගේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද ගෝඨාභය මහත්තයා මේ රටේ ජනාධිපති වුණේ. ඉතින් ඒ වෙලාවේ මහින්ද මහත්තයාට මිනිස්සු කර ඉල්ලීම නිසා තමයි කොටින්ම කියනවනම් මම ගිහිල්ලා එතන පෙරද්දස් වලට ඒ තංගල ටවුන් එකේ කඩවල කෑම මදි. එච්චර සෙනඟ තංගල්ලේ අන්තිර මම කරපු වැඩේ ගෙදර ඉස්සරහා පාරෙන් එහා පැත්තේ ලොකු ටෙන්ට් එකක් ගහලා මම දන්සල් දුන්න දවස් ගාන මං කොළඹෙන් ගිහිල්ලා මම දන්සල් දුන්න මිනිස්සුන්ට මගේ අතේ සල්ලි වේදන් කළා අහිංසක ගම් වලින් එන මිනිස්සුන්ට කන්න දුන්න ඒ වගේ තත්ත්වයක් එතුමාට තිබුණා ඔව් හිතවතුනි ඔබ එකතු වී සිටින්නේ ෆියුචර් මේට්ස් දේශපාලන සංවාදය සමගින් අපි යලිත් සූදානම් ධනසිරි අමරතුංග කියන ඒ දේශපාලන චරිතයත් සමග කතා බහ කරන්නට මේ විරාමෙන් අනතුරුව ඔබ යලිත් ෆියුචර් මිනිට්ස් දේශපාලන සංවාදයත් සමගින් අපි කතා බහ නතර කරමින් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පැරදීම සම්බන්ධයෙන් දැන් ඇතමුන් කරන චෝදනාවක් තමයි ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ කියන දේශපාලන චරිතයේ යලිත් මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ මේ රාජපක්ෂ පවුල ආරක්ෂා කරන්න මහින්ද රාජපක්ෂ නැත්තම් රාජපක්ෂ පවුලේ ඉදිරි පැවැත්මක් නැහැ මේ සහෝදරයෝ ටික එකතු කරගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ කියන චෝදනාව ඇතමුන් කරනවා ඒ සම්බන්ධයෙන් ඔබතුමා දරන්නේ මොන වගේ මතයක්ද මම ඒක පිළිගන්නේ නැහැ මොකද මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ සලකුණ කොළඹ සලකුණ නෙළුම් කුළුණ වගේ මේ රටේ සලකුණ මහින්ද මහින්ද මහත්තයා කියන්නේ හැම කෙනාම ආදරය කරනගෙන විපක්ෂයත් ආදරේ ඔය කොච්චර කයිවාරු ගැහුවට ඔය ටෙලිවිෂන් වල ගිහිලා රැස්වීම වල නැගලා
මහින්ද මහත්තයාට බැනලා මහා ලොකුට කයිවාරු ගහනවා. හැබැයි මහින්ද මහත්තයා ළඟට ආවම මම දැකලා දෙනවා පින්තූර වල දැකලා දෙනවා පූස් පැටව වගේ ඔලුව පාත් කරගෙන ඉන්නේ. ඔව් ඇත්තටම මම දැන් අහන්න යන්නේ ඇත්තටම මේ ජනතාවට කරන්න මේ විපක්ෂය සහ ආණ්ඩුව රඟපෑමක්ද මේ දෙගොල්ලෝ යටින් සම්බන්ධකම් තියෙනවා ජනතාවට පෙන්නනවා මේ විරසකයි කියලා නෑ යටින් සම්බන්ධකම් කියලා එහෙම දෙයක් නැහැ නමුත් මහින්ද මහත්තයා කවුද කියලා හැමෝගෙම හදවත දන්නවනේ ඒ අය මහින්ද මහත්තයා ගාවට ගියාම ඇත්ත කතාව එළියට එනවා ඒ කියන්නේ ඇත්ත දැන් මම දැක්ක හරින් ෆර්නැන්ඩෝ මහත්තයා මේ මෑතකදී පින්තූරයක් තියෙනවා මහින්ද මහත්තයා ගාවෙල මෙහිම ලෝපාත් කරන් ඉන්නවා hina වෙලා මොකද හේතුව හරින් කොච්චර ටීවී කියලා බැන්නත් හරින් දන්න ඇත්ත මහින්ද කවුද කියලා. මහින්ද මහත්තයා මේ රටර කරලා තියෙන දේ දන්නවා. මහින්ද මහත්තයා ජාතිර කරලා තියෙන දේ දන්නවා. ඉතින් ඒක හදවත දන්නවනේ යාගේ. ඒ අනුව තමයි අර ඔටෝ ඔලුව පාත් වෙන්නේ. ඒ සංසුන් වෙන්නේ ඒකයි. නැත්නම් ඒතර මහින්ද මහත්තයා ගාවට ගිහිල්ලා අර විදිහටම අර ටීවී එකේ කෑ ගහන විදිහට බයින විදිහට හැසිරෙන්න පුළුවන් නේ. නමුත් එහෙම කරන්නේ අපි පාර්ලිමේන්තුවේදී දකිනවා දැන් විපක්ෂය යම් අවස්ථාවක එක මතයක ඉඳන් තර්ක කරනවා. ආණ්ඩු පක්ෂය තව මතයක ඉඳන් තර්ක කරනවා. මේ දෙකොල්ලෝ අන්තිමට කතාව ඉවර වෙලා අතට අත දීලා කතා කරනවා. නමුත් ඒ හරිය දකින්නේ නැහැ ජනතාව. අපි පාර්ලිමේන්තු වාර්තා කරන්න ගියහම අපි දැසින් දකින්න දේ. ඇත්තටම මේගොල්ලෝ මේ තමන්ගේ පක්ෂේ මතේ ඉදිරියට ගෙන යන්නට මේ කරන අරගලේ ඇත්තටම හදවතින් කරන දෙයක්ද නැත්නම් මොකද්ද මේ රඟපෑම? දේශපාලඥයෝ ජාත් දෙකක් ඉන්නවා. හදවතින් දේශපාලනය කරන අයයි රඟපෑමට දේශපාලනය කරන අය දෙගොල්ලක් ඉන්නවා. නමුත් මම දන්න මහින්ද මහත්තයා නම් රඟපාන්නේ නැහැ. හදවතින් දේශපාලනය කරනවා. නමුත් අපි දේශපාලනය කරා කියලා කාත්කවත් පෞද්ගලිකව රණ්ඩු වෙන්න ඕනේ නැහැ. අපි මිනිස්සුගේ ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවට කතා කරනවා නම් ඒක රට ජාතිය වෙනුවෙන් කතා කරන ආගම වෙනුවෙන් කතා කරනවා මිසක් අපිට පෞද්ගලික හේතුවක් නැහැ නේ. අපි මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් කතා කරනකොට ඒකට විරුද්ධ මතවාදී කවුරු හරි අපිත් එක්ක ඒ වෙලාවට පාර්ලිමේන්තුවේ ගැටෙන්න පුළුවන්. හැබැයි ඒ ගැටුණා කියලා ඒ කතා ඉවරුණාට පස්සේ ඒකෙනත් එක ජම්මාන්ත තරහක් ජීවිත කාලේ තරහක් ඇති කරනවා කියන ගණකේ මං හිතන්නේ ඒක වැරදි. ඉතින් රට ජාතියට විරුද්ධයත් එක්ක අපිත් විරුද්ධයි. නමුත් විරුද්ධ වුණා කියලා අර පාර්ලිමේන්තුවේ ඇතුළේ කරන සංවාදයක් හේතු කොටගෙන මිනිසුන්ට තරහ වෙනවා කියන එක මම නම් හිතන්නේ එච්චර හොඳ වැඩක් නෙමෙයි. ඒක මම හිතන්නේ මහත්මා දේශපාලනට හොඳ නැහැ. ඒක අපි වැදගත් දේශපාලනේ අපි මම පාර්ලිමේන්තු යන්න හදන්නේ ඇත්තටම වැදගත් දේශපාලනය කරන්න. මොකද මම මගේ පාර්ලිමේන්තු මගේ පහුගිය කාලේ මැතිවරණ ව්‍යාපාරේ වුණත් මම කිසිම වේදිකාවක් කාටවත් දොස් කියන්නේ නැහැ. මොකද වැඩක් නැහැ නේ. මම රනිල් මහත්තයා දොස් කියලා රැක් තිනවද? මම සජිත් මහත්තයා දොස් කියලා රැක් තිනවද? මම අනුර කුමාර දොස් කියලා රැක් තිනවද? හේතුව ඒ අය ගැන ඒ අය කවුද? ඒ අය මොකද්ද කියලා මේ රටේ මිනිස්සු දන්නවනේ. ඉතින් මිනිස්සු ගැන කතා කරනවා කියන්නේ මම නිකන් සවුත් වෙනවා කියන එකනේ. ඉතින් මම කියන්න ඕනේ මම කවුද? මම මොනවද කරලා තියෙන්නේ? මම අනාගතේ මොනවද කරන්නේ? ජනතාවට අදාළ ඉච්චරයි. ඉතින් අපි ඒකයි වැදගත් දේශපාලනය කරන මේ දේශපාලනය. ජනතා විමුක්ති පෙරමුණ කරන චෝදනාවක් තමයි මොනවාද මේ මැතිවරණයේදී දැන් මේ දෙගොල්ලෝ කොච්චර කා කොටා ගත්තත් එහෙම නැත්නම් විරුද්ධ මතවාද ඉදිරිපත් කළත් කළු කෝට්කාරයෝ සාටකේ ආරක්ෂා කරනවා. සාටකේ කළු කෝට්කාරය ආරක්ෂා කරනවා. මොකද බොහෝ විට මැතිවරණ පාටයක් බවට පත් වෙනවා එනකොට අපි හොරු අල්ලනවා කියලා. නමුත් අල්ලපු හොරෙකුත් නැහැ. ඉදිරිපත් කරපු කෙනෙකුත් නැහැ. ඉතින් මේ ජනතා විමුක්ති පෙරමුණ කරන මේ චෝදනාව සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමා කියන්නේ? ජනතා විමුක්ති පෙරමුණ මේ රටට මොනවද කරලා තියෙන්නේ? පහුගිය අවුරුදු ඉතිහාසයේ අවුරුදු 50ක උනත් ඉතිහාසයේ කරලා තියෙන මිනිස්සු මරණ එකයි, රජයේ දේපොළ ගිනි තියෙන එකයි. එහෙම නැත්නම් ජනතාව අතර නරක මතවාද ඇති කරලා මිනිස්සුගේ වෛරය ක්‍රෝධය හදන එකයි. මට මේ රටර කරපු එක දෙයක් කියන්න. මේ රටර හදපු එක වැසිගිලියක් මට පෙන්වන්න ජනතා විමුක්ති පෙරමුණේ. කවදාහක් කිසි දෙයක් කරන. ඒක ඒගොල්ලෝ කරන්නේ බිස්නස් එකක්. ඒගොල්ලෝ කරන්නේ පවතින රජයට හැමදාම බැන බැන මොකක් හරි කර කර ඒගොල්ලන්ගේ මඩිය තර කරගන්න එක තමයි කරන්නේ. ඉතින් ඒ ඇරුණාම කවදාහක් වෙන දෙයක් ජනතා විමුක්ති පෙරමුණ කරලා නැහැ. ඉතින් ඒගොල්ලෝ චෝදනා කරන්නේ ඉතින් ඒගොල්ලෝ සර්වයිව් වෙන්න ඒගොල්ලෝ මේකේ පවතින්න නම් මේ දේශපාලන ප්‍රවාහයේ පවතින්න නම් විශේෂයෙන් මේ රාජපක්ෂවරු ඉන්න වගේ දේශපාලනයක පවතින ලේසියෙන් කෙනෙකුට බෑ. මොකද ඒගොල්ලොත් එක වෙන කාටවත් වැඩ කරලා පිරිමහ ගන්න බෑ. ඉතින් මේකේ පවතින්න නම් අනිවාර්යෙන් මඩ ගහන්නම ඕනේ. අනිවාර්යෙන් වැරදි වැඩ කියන්නම ඕනේ. අනිවාර්යෙන් බොරු කියලා මිනිස්සුන්ගේ මනස අවුල් කරන්නම ඕනේ. එහෙම නොකරොත් ඒගොල්ලන්ට පැවැත්ම නැහැ. ඉතින් ඒගොල්ලෝ මේ කළු කෝට්කාරයෝ ගැන කතා කරන්නේ ඇත්තටම ඒක පදනම් විරහිත කතාවක්. ඒගොල්ලන්ට කවදාකක් කියන්න බෑ ඒක වැරදි මේ රටේ ඔක්කොම එක්කහු වෙලා කරනවා කියලා. මොකද අපි දේශ මම නම් කාත් එක්කවත් එක්කහු වෙලා මම පෞද්ගලිකව මගේ දේශපාලනේ මම මහින්ද මහත්තයත් එක්ක ගෝඨාභය මහත්තයත් එක්ක අපේ පක්ෂය අපේ ප්‍රතිපත්තිය අරයි යනවා මිස කවදාකත් අපි ගිහිල්ලා වෙන අයගේ පිට ගහන්නේ නැහැ. අපි පෞද්ගලික මිත්‍රයෝ ඉන්නවා. දැන් අපේ
දේශපාලනේ රණිල් වික්‍රමසිංහ මහත්තයා මට ඕන තැනක හම්බුනම කතා කරන්න දැන් මේ ළඟදිත් මගුල් ගෙදරකදී හම්බෙලා මගෙත් එක ළඟට එනවා එයාට කතා කරන්න කෙනෙක් නැතුව මම ළඟ කතා කර හිටියේ වෙන කවුරුව නවතින්නේ නැත්තේ කතා කරන්න ඉතින් ඒක නිසා අපි පෞද්ගලික ප්‍රශ්න කාගේවත් නැහැ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා මගේ පාසලේ මිත්‍රයා මට වඩා අවුරුදු දෙකක් සීනියර් මගේ ඉස්කෝලේ මිත්‍ර තාමත් ඕන තැනක දැක්කා මචං කියලා කතා කරන්න ඉතින් මම හරි ආසයි ජනාධිපති කෙනෙක් වෙනවා නම් කවදා හරි මට මචං කියන්න පුළුවන් ජනාධිපති කෙනෙක් වෙනවා නමුත් ඒක වෙන්නේ නැහැ ඉතින් මගේ ඔක්කොම මගේ මිත්‍රෝ දේශපාලන වශයෙන් පෞද්ගලික වශයෙන් හැම කෙනෙක්ම හැම පක්ෂෙම මගේ මිත්‍රෝ ඉන්නේ අපි මම කවදාකවත් ඉතින් ඒකයි මම කියේ වේලාසනින්ම අපි වැඩගත් දේශපාලනය කරන නිසා ජනතා විමුක්ති පෙරමුණ වගේ හැම තැනම බොරුවට පදනම් විරහිතව කෑගග බැන බැන අපි ඇවිදින්නේ ඔව් දැන් පදනම් විරහිතයි කියලා කියන්න බෑ ඇතම් අවස්ථාවල දැන් බැඳුම් කර වංචාකරුවන් එළියට දානවා කිව්වා ඒ වෙච්ච දෙයක් නැහනේ ආණ්ඩුවපත් වෙලා ඇත්ත කතාව දැන් ගිය ආණ්ඩුව ගත්තේ යහපාලන ආණ්ඩුව අරගෙන මොකද්ද කිව්වේ රාජපක්ෂල හොරු කිව්වා අරය හොරා මෙයා හොරා කිගි දැන් ගෙනල්ලා අපිවත් ගෙනිච්ච බොරු කිගි FCID ගෙනිල්ලා ඔව් අර මිග්යානා ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා කරා නමුත් ඒ යහපාලන ආණ්ඩුව හෝ වත්මන් රජය ඉදිරිපත් කරපු හොරෙකුත් නැහැ ඔව් මේකනේ යහපාලනේ කරේ මිනිස්සු ඉස්සලා අත්අඩංගුවට ගන්නවා අරගෙන ඉවරලා වටේ කතා කර කර සාක්ෂි දෙන්න කියනෝ මේ කෙනාට විරුද්ධව දැන් අපිට කරේ ඒකනේ අපිට ගෙනල්ලා අපිව කොමිෂන් වලට නැග්ගුවා අපිව ජනාධිපති කොමිෂන් නැග්ගුවා ගෝඨාභය මහත්තයත් එක්කම ජනාධිපති කොමිෂන් නැග දවස් ගන්න ඒ වගේම අපි CID ගියා FCID ගියා බ්‍රයිබරි ගියා මේවට ගිහිල්ලා අපිට කියන්නේ මොකද්ද මේක ගෝඨාභය මහත්තයා කරන්න කියපුවා කියන්නේ මේක මහින්ද මහත්තයා කරන්න කිව්වේ කියන්නේ එහෙම කියලා අපෙන් උත්තර අරගන්න හදනවා අපි ඉතින් අපිට බොරු කියන්න බෑ අපි කෝ අපි එහෙම දෙයක් උනේ නෑ කියලා. ඉතින් ඒගොල්ලෝ කරේ කෙනෙක්ව අත්අඩංගුවට අරගන්න ඉස්සලා ගන්නවා. රටේ ලොකු රැල්ලක් නේ. ඉතින් අම්මා ඔක්කොම ටික ඒ දවස්වල අප්පුඩි ගහනවා, චියර් කරනවා, විසිල් ගහනවා, රයිට් ආවා අත්අඩංගුවට ගත්තා. හැබැයි පදනම් විරහිතව ගන්නේ. මොකද ඒ තිවිච්ච තරහත් එක්ක ඒගොල්ලන්ට ඕන කරේ මෙයා අත්අඩංගුවට ගත්තා කියලා කියන. අරගෙන ඉවරලා ඊට පස්සේ කරන්නේ මොකද්ද? වටේ කට්ටියට කතා කරලා සාක්ෂි හදලා. දැන් මට විරුද්ධව සාක්ෂි හදන්න මගේ නගර සභාව ඉස්සරහා ත්‍රිවිල් රථ රියදුරන්ට ගිහිල්ලා කතා කරලා තිබුණා CID ගේ FCID ගේ ඒ දවස්වල ගිහින් කතා කරලා කිව්වා ධනසිරි මහත් ධනසිරිට විරුද්ධව මෙන්න මේවා මේවා කියලා සාක්ෂි දෙන්න කියලා. ඉතින් මේ මිනිස්සු කියලා තියෙන හැම දෙයක් නෑ අපි දන්නේ නෑ කියලා. ඉතින් ඒ වගේ අත්අඩංගුවට අරගෙන තමයි මේ දේවල් කරේ. නමුත් ගෝඨාභය මහත්තය එහෙම නෙමෙයි. ගෝඨාභය මහත්තයා දැන් මේ වෙනකොට ඔක්කොම පරීක්ෂණ කටයුතු හුඟක් ඒවා හදලා ඉවරයි, ෆයිල් ටික හදලා ඉවරයි. මේ මැතිවරණයක් කාලේ මැතිවරණ කොමසාරිස් අවසරයක් දෙන්නේ නෑනේ අත්අඩංගුවට ගන්න. මේ දේවල් කරා මැතිවරණ ඉවරලා සතියක් යනකොට බලන්නකො වෙනදී. ඔක්කොම වැරදි වැඩ කරපු මිනිස්සු ඔක්කොම නරක වැඩ කරපු මිනිස්සු ටික අනිවාර්යෙන් එතුමාට ඒ අදාළ නීත්‍යානුකූලව නීති විරෝධීව නීතිත්‍යානුකූලව ඒ අදාළ පරීක්ෂණ වලට ඒ හැම කෙනෙක්ම ගන්නවා. ඒ අනිවාර්යෙන් අරගත්තේ නැත්නම් ගෝඨාභය මහත්තයරත් එන්නේ සිරිසේන මහත්තයර වෙච්ච දෙමයි. ඉතින් ඒක නිසා අපි ගෝඨාභය මහත්තයා විනාශෙන්න අපි දෙන්නේ නැහැ, ඉඩ දෙන්නේ නැහැ. මොකද හේතුව ගෝඨාභය කියන්නේ රාජපක්ෂවරේ. ඉතින් අපි රාජපක්ෂවරුන්ට අපි ආදරේ. මේ රාජපක්ෂවරු මේ රටට ආදරේ. රාජපක්ෂවරු මේ රටට කරපු දේවල් නැත්නම් අද මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු දේ නැත්තම් අද මේ රටේ ප්‍රභාකරන් වෙලහට මේ රට අල්ලලා ගෝඨාභය මහත්තයා පහුගිය කොරෝනා කාලේ වැඩි ඕනේ නැහැ එක සිද්ධියක් යුද්ධ කාලේ කොරෝනා කාලේ කරපු දේවල් නැත්තම් අද මේ රටේ භාගයෙන් මැරිලා ඉතින් ඒක නිසා අපි රාජපක්ෂවරු ආරක්ෂා කරනවා ඉතින් ඒක නිසා අපි කවදාකවත් රාජපක්ෂවරු ඩැමේජ් එකක් වෙන්න දෙන්නේ නැහැ 2019 මැතිවරණයේදී දැන් ඔබතුමාලගේ පක්ෂය විසින් භාවිතා කරපු දෙයක් තමයි මේ ජාතික එකමුතුව. එහෙමත් නැත්නම් රටේ තියෙන මේ ජාති ભેද ආගම් ભેද යම් තාක් දුරට ප්‍රචාරය කළා. රට මේ වෙලාවේ යම් අනතුරක තියෙනවා. අපි සිංහල බෞද්ධ ඡන්ද වලින් තමයි මේ පක්ෂය ගොඩනගන්නේ කියලා මතයක් ඉදිරිපත් කළා. මේක ඇත්තටම අවස්ථාවාදී ප්‍රකාශයක් නෙමෙයිද? නෑ. මං හිතන්නේ එහෙම නෑ. මොකද ගෝඨාභය මහත්තයා කිව්වා එදා කතාවේ දිරුදෙන්නලා කතාවේ කිව්වා සිංහල බෞද්ධ ඡන්ද වැඩිපුර එතුමාට හම්බුණා කියලා. ඒ කිව්වේ ඇත්ත කතාවක්. මොකද එදා වෙනකොට ඒ ඡන්ද වෙනකොට බය කරලා තිබුණ දෙමළ මිනිස්සුන්ගයි මුස්ලිම් මිනිස්සුන්ගයි මේ රටේ. රාජපක්ෂවරු පෙන්වලා තිබුණ යක්කු විදිහට ඒගොල්ලෝ ආවා. ඒ අයට මුස්ලිම් අයට දෙමළ අයට කියලා තිබුණා මුස්ලිම් අයට කිව්වා රාජපක්ෂවරෙක් ආවත් ආපහු ආවොත් වෙන්නේ ඔගොල්ලන්ගේ පල්ලි කඩයි. ඔගොල්ලන්ට ආගම හරියට අදහන්න හම්බෙන්නේ නැහැ. ඔගොල්ලන්ට ගහයි. ඔගලන්ට ගැටලු ඇති කරයි මේ වගේ ලොකු කතා ටිකක් කියලා මිනිස්සු බය කරා දෙමළ මිනිස්සුන්ට ගෝ ආපව උතුරේ කඳවුරු දායි ඔගලංග කඳවුරු වලට සීමා කරයි ඔගලන්ට ආපව නිදාසෙ හැසිරෙන්න හම්බෙන්නේ නැහැ ඔගලන්ට ගහයි ඔගලංගේ දේපොළ මංකොල්ලකයි ඔගලංග මරයි කියලා විරුද්ධවාදීන් විරුද්ධ පක්ෂ ඔක්කොගෙම කට්ටිය බොහොම ලොකු දැවැන්ත මැතිවරණ ප්‍රචාරයක් අරන් ගියා ඒකේ ප්‍රතිඵලයක් විදිහට මිනිස්සු හරි අහිංසක මිනිස්සු ඉන්නේ ඒ මිනිස්සු එක පිළිගත්තේ දාර ලැම්බෝගිනි කතාව වගේනේ ලැම්බෝගිනි කිව්වා රත්තරන් අස්සෝ ඉන්නවා කිව්වා දිවුරල කිව්වේ
ඉතින් ඒ වගේ මිනිස්සු පිළිගත්තා. ඒ පිළිගත් එකේ ප්‍රතිඵලයක් විතර තමයි මුස්ලිම් මිනිස්සු දෙමළ මිනිස්සු බය වුණා ගියේ පාර ඡන්ද දෙන්න. නමුත් අද ඒක නැහැ. දැන් අද බලන්න ගෝඨාභය මහත්තයා ඇවිල්ලා අද දැන් මාස 7-8ක් වෙනවා. අද වෙනකම් මට කියන්න එක ගලක් තියා එක වැලි කැටයක් අහිංසක මුස්ලිම් මිනිස්සුන්ට අහිංසක දෙමළ මිනිස්සුන්ට වැදුණද? නැහැ. එක පල්ලියකට ගැහුවද? එක කෝවිලකට ගැහුවද? නැහැ. ඒව කරන්න තර රාජපක්ෂවරුන්ට පිස්සු නැහැ. මම දන්න රාජපක්ෂවරු හැමෝටම ආදරේ කට්ටිය. අන්තක මේ ගෝඨාභය මහත්තයා හොඳ සිංහල බෞද්ධේ. මොකද හොඳ සිංහල බෞද්ධේ කවදාකවත් වැරදි වැඩ කරන්නේ නැහැ. ගෝඨාභය මහත්තයා මිනිමරුවා කුව. ගෝඨාභය මහත්තයා සුදු ඈන්කාරයෙක් කුව. කොටින්ම කියනෝනම් ගිය ආණ්ඩුවේ කිව්වනේ යහපාලන කට්ටිය බලටින් ඉස්සලා කිව්වනේ ගෝඨාභය මහත්තයා ගෙදර මාළු ටැංකියක් හදලා තිනවා. ඒකේ මෝරු දාලා තිනවා. මිනිස්සු මරලා ගිහින් මෝරුන්ට කන්න දුන්නා කුව. ඔබතුමී කියන්නේ ගෝඨාභය මහත්තයා මෝරුන්ට මිනිස්සු කන්න දෙනවා තියා. දවසක් මගේ ගෙදර ඇවිල්ලා. මේ මෑතකදී මගේ ගෙදර ඇවිල්ලා මගේ බිරිඳ හදලා දුන්නා මේ කේක් එකක්. ඇහුවා එයාගෙන් කේක් කෑල්ල අත මගේ ඕන කේක් කෑල්ල විද සර් මේ මං හදපු කේක් එකක් කියලා. ඇහුවා එක දෙයයි. බිත්තර දාලාද කියලා ඇහුවා. එයාට මම නෝනකෝ ඕ කියලා. අනේ මම කන්නේ නෑනේ කියලා ඇඹුල් කෙසෙලිය කෙලියක් කාලා ප්ලේන්ටියක් බීලා ගියා. මේ බිත්තරයක් කන්නේ බිත්තර දිනවා කියලා කේක් කෑල්ලක් කන්නේදී මිනිස්සයා මෝරු ඉන්න ටැංකියකට මේ මිනිස්සු මරලා දායිද? අනිත් එක ඒ මාළු ටැංකියේ මේ මෝරු මිනි මෝරු නෙමෙයි හිටියේ. අර මෝරු කියන පොඩි මාළු ජාතියකදී මෝරා කියන සතා ලොකු වෙන්නේ ඒ ඒ ඒ මොහොතේ ඉන්නකොට ලොකු වෙනවා. ටැංකියක් දැම්මා මේ ටැංකියේ සයිස් එකට තමයි සත්තු ලොකු වෙන්නේ. ಜಾති කීපයක් තියෙනවා. ගෙදර හදන්න පුළුවන් ඒ උන් තමයි ටැංකියේ මාළු ටික දාලා තුනේ ලස්සනට. එන ඉතින් අපේ ගෙවල් වල ඉන්න අපේ මාළු ටැංකිය වල තියෙන අර කැට්ෆිෂ් කියලා උත් ඒ මෝරා ගණේකෙක් නේ. ඉතින් ඒක නිසා මේ එහෙම ඒ වගේ බොරු කියලා මිනිස්සුන්ගේ මනස අවුල් කරලා ගෝඨාභය කියන්නේ ඇත්තටම විනයක් තියෙන මිනිස්සේ. ඒ මිනිස්සයාගේ විනය ඒ ජනාධිපතිගේ විනයට ගහන්න වෙන විනයක් මං හිතන්නේ ආයේ එන්නෙත් නැහැ මේ ඉතිහාසේ. එයාගේ තියෙන සුවිශේෂම දේ තමයි ගෝඨාභය මහත්තයාගේ දක්ෂකම් ඔක්කොට වඩා තියෙන්නේ විනය. හරිම විනයක් තියෙන දෙයක් කිව්වොත් ඒ දේ ඒ දිදිනම වෙන්න ඕනේ. අනිත් එක එයා හැම දෙයක් ගැනම දන්නවා. එතුමා හරියට පොත් කියවන. ගෝඨාභය මහත්තයා ඇමරිකාවට ගිහිල්ලා මම ඇවිල්ලා තිනවා මම ගිහිල්ලා ඇවිල්ලා තිනවා එතුමත් එක්ක. අපි ගියාම ඇමරිකාවට ගියාම ගේන්නේ බඩු මුට්ටු ගන්න සපත්තු ගන්න ෂර්ට් ගන්න කලිසම් ගන්න. එයා එහෙම නැහැ. එයා බෑග් දෙකක් ගෙනිනවා. එයාගේ නෝනාගේ බෑග් දෙකක් ගෙනිනවා. මේ බෑග් හතර එක එක බෑග් එක තමයි නෝනාගේ එයාගේ ඇඳුම් ටික තියෙන්නේ. ඉතුරු බෑග් තුනේ මෙතුමා අරන් යන්නේ ගිහිල්ලා පොත් අරන් එනවා. මම එතුමත් එක්ක ගිහින් තියෙනවා බුක් ෂොප්ස් වලට ලොස් ඇන්ජලිස් වල. ගිහාම මම එතුමා පොත් තෝරනකන් ළඟ ඉඳලා තියෙනවා. එතුමා කරන්නේ හැමදාම පොත් අරගන්නවා. පොත අරගෙන බුක් ෂොප් එකකට ගියාම පැය 4ක් පැය 5ක් පෑ හයක් බුක් ෂොප් එකේ ඉන්නවා. ඉඳලා පොත් ගන්නවා. විශාල පොත්. අරගෙන ඇවිල්ලා ඒ බෑග් වල සම්පූර්ණ ලංකාවට ගේන පොත්. ඒ පොත් එතුමාට හොඳ ෆොටෝකෝපි මෙමරි එකක් තියෙනවා. හරි ඉක්මනට පොත් කියවන්න පුළුවන්. එතුමා ඒ පොත් ටික එහෙ ඉඳ ලොස් ඇන්ජලිස් ඉඳලා ලංකාවට එන පෑ 23ක් 24ක් යනවා. මේ අඩු ගානේ මේ පොතක් දෙකක් මේ මහත්තයා කියවුණු. ඉතින් ඒ වගේ ගෝඨාභය කියන්නේ සුවිශේෂ චරිතයක්. එයා හරි ලොකු දැනුමක් තියෙනවා. එයාට ඕන සබ්ජෙක්ට් එකක් සම්බන්ධව දන්නවා. ඒ වගේ මොන හරි දෙයක් කතා කරනවා නම් හෙට රැස්වීමක් තියෙනවා නම් උදේ 10 වෙනකොට එයා අපිත් එක්ක කතා කරනකොට අපිට 10ට එන්න ගොත් යම්කිසි මාතෘකාවක් ගැන කතා කරන්න. එයා අනිවාර්ය රැස්වීමක් තියෙනවා. මාතෘකාව මොකද්ද කියලා කියනවා. අඳුරේ අතපත ගන්නෑ. රැස්වීමට උදේ අනිවාර්යෙන් එයා ඉඳ ගන්නකොට එයාගේ මේසුවට තියෙනවා අපේ පළාතේ සියලුම විස්තර ටික එයාට තියෙනවා. අපේ ලක් වෙලාට අපේ පළාතේ අපි දන්නේ නැති විස්තර එයාගාව තියෙනවා. ඒ ටික ඔක්කොම අහනකොට වෙලාවකට අපිට උත්තර නැහැ. අපි ඇත්ත කියන්න ඕනේ. එයාගේ ඉස්සරහ බොරු කියන්න බෑ. එයා ඕන වෙලාවක කොළ ටික අතේ තියාගෙන ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් අතේ තියාගෙන කතා කරන්නේ. ඔබතුමත් සමගින් අපි කතා බහ කර කර හිටියේ මේ සුළු ජාතිගේ පක්ෂ ඡන්දය කොයිතරම් දුරට තීරණාත්මක සාධකයක් වෙනවද මැතිවරණයකද කියන කාරණාව. දැන් ඔබතුමාලගේ පක්ෂයේ ඇතැම් පිරිස් ප්‍රසිද්ධියේ විමල් වීරවංශ මහතා ඒ වගේම උදේ ගම්මන්පිල මහතා ප්‍රසිද්ධියේ කියලා තියෙනවා අපිට මේ සුළු ජාතීන්ගේ ඡන්දය අවශ්‍ය නැහැ. අපිට මේ සිංහල බෞද්ධ ඡන්දවලින් පුළුවන් අපේ පදනම ගොඩනගා ගන්න කියලා. ඔය වගේ ප්‍රකාශ නිසා නෙමෙයිද රට තුල මේ ජාතිවාදී ප්‍රශ්න ඇති වෙන්නේ? එයා එහෙම කියලා තිනවනම් මං හිතන්නේ ඒක ලොකු අඩුපාඩුවක්. ඒක වරදක් විදිහට මම දකින්නේ. මොකද ඒගොල්ලෝ කියලා තිනවනම් මොකද අපිට හැමෝගෙම ඡන්දය ඕනේ. මොකද මේ රටේ සුළු ජාතීන් ලොකු ජාතීන් කියලා දෙයක් අපිට වෙන් කරන්න අමාරුයි. මොකද හේතුව මේ හැමෝම මේ රටේ බදු ගෙවන ජනතාව. ඉතින් මේ රටේ උපැන්න සහතිකයේ තියෙන උපත ශ්‍රී ලංකාව. කොළඹ එහෙම නැත්නම් ඒ දිස්ත්‍රික්කේ දාලා ශ්‍රී ලංකාවේ. එතකොට මේ රටේ උපැන්න සහතිකයක් තියෙන හැම කෙනෙකුට මේ රටේ සමාහිතිය තියෙනවා. ඒතර අපිට කවදාකවත් මේ සුළු ජාතීන් කියලා අපිට වෙන් කරන්න බෑ. ඒ අය මේ අදාවය නෙමෙයිනේ.
ඔන්න මේ ගිය මාසේ මහින්ද මහත්තයා කාලේ ජේ.ආර්.ගේ මහත්තයා කාලේ ආවා කට්ටිය නම් ඔන්න පොඩ්ඩක් සමහරට බලන්න පුළුවන් මොකක්ද කියලා. නමුත් මේගොල්ලෝ මේ රටට ඇවිල්ලාද අපි මුස්ලිම් ජාතිකයෝ කිමු. මුස්ලිම් ජාතිකයෝ මේ රටට ඇවිල්ලා තියෙන රජ කාලේ. රජ කාලේ මේ රටට වෙළඳාම් කරන්න ආව මිනිස්සු. මේ රටේ රජවරු තමයි ඒගොල්ලන්ට මෙහෙ ඉන්න කියලා ආරාධනා කළා. මේ අපේ හිටපු ලංකාවේ කට්ටිය ගෑනු කට්ටිය කාන්තාව තමයි කසාද බදලා තියෙන්නේ. ඒ අය මෙහි පදිංචිුනේ ඒ කාලේ. රජවරුන්ගේ ආරාධනෙන් මෙහෙ ඇවිල්ලා තියෙන්නේ. ඒ අය අපිට එළවන්නයි තියන්නේ. එතකොට දෙමළ අයත් එහෙමයි. ඒ අය දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා මෙහෙ ඔක්කොම පදිංචි වෙලා දැන් අපි දෙගොල්ලෝ වඳින්නේ දැන් දෙමළ අයයි අපි වඳින්නේ එක දෙවියන්ටනේ. දැන් කතරගම දෙවියෝ, ශිව දෙවියෝ, ගණ දෙවියෝ, විෂ්ණු දෙවියෝ මේ දෙවියන්ට අපි ඔක්කොම ගිහිල්ලා වඳිනවනේ. එතකොට ඒ දෙවියන්ට අපි ගිහින් වැඳලා අපි මේ මිනිසුන් එළවන්න ඕනේ කියලා දෙවියන්ට කියලා හරිනවද? මොකද මේ මිනිසුන්ගේ දෙවියනේ එතන ඉන්නේ. ඉතින් මේවා හරි අසාධාරණ කතා. ඉතින් මං කියන්නේ අපි එක දෙවියන්ට වඳින ඕන. අපි එක රටේ ජීවත් වෙන ඕන. අපි රටට ටැක්සියක් ගෙවන ඕන. මේ ගොඩ නැගිල්ලට මේක අද මගේ නම් මම රුපියල් 100ක් ගෙවනවා. හෙට ඔයා මුස්ලිම් නම් මේක හෙට රුපියල් 100යි වත් ගෙවන්නේ. තව කෙනෙක් දෙමළ නම් එයා ගත්තාමත් එයා ගෙවන රුපියල් 100යි. ඉතින් එක බද්ද ගෙවනෝ නම් එක තැනට එක බද්ද එක මුදල ගෙවනෝ නම් අපි තුන් දිනකට තුන් ඉදිරියට සලකන්නේ කොහොමද? එහෙම කරන්න බෑ. ඉතින් මම නම් කියන්නේ මේකේ අපි සියලු ජාතින්තර සමාදානේ තියාගන්න. මේ රටේ නායකයෙක් වෙන්න නම් මොන අංශය? පාර්ලිමේන්තු වෙන්න, පළාත් සභා, නගර සභා, රටේ ජනාධිපති වෙන්න. මේ හැම ජාතියත් එක්කම වැඩ කරන්න පුළුවන් මිනිස්සු වෙනවා. හැම ජාතියෙම ඉන්න වැරදි වැඩ කරන මිනිස්සු. සහරාන් ලයිටිය මුස්ලිම් ආගමේ විතර කට්ටිය විතරක් නෙමෙයි. සහරාන් ලයිටිය දෙමළයිගේ තැනත්. ඇයි ප්‍රභාකරන් වගේ බෝම්බ තියපුවා හිටියේ මේ රටේ. මේ රටේ මිනිස්සු අහිංසක මිනිස්සු මැරෙන බෝම්බ තියපුවා. එතන සහරාන්ල වගේනේ බෝම්බ තියපුවා. එතකොට 88 ජූලි කලබල, ඊළඟට මොනවාද ජේ.පී. කලබලකාරී. ඒ කාලේදී ඒත් සහරාන්ලනේ. ඒ අපේ සිංහල සහරාන්ල. ඒගොල්ලෝ කරේ මොකද? මේ රට ජාතියට ආදරයටද ලංගම බස් කිරි තිබ්බේ? රජයේ දේපොළ කිරි තිබ්බේ? අහිංසක හාමුදුරු පාදිලිවරු, ඒ වගේ මේ අහිංසක මිනිස්සු, රටේ වියතුන් කොච්චර මිනිස්සුන් මැරුවද? ඉතින් ඒ මිනිස්සු මැරුවේ මොකද? මේ හරි නිසාද? ඒවා වැරදි වැඩ. ඉතින් ඒගොල්ලෝ තමයි මේ අපේ සිංහල සහරාන්ල. මේ සහරාන්ල වගේ හැමතැනම ඉන්නවා. ඉතින් මේ වැරදි වැඩ කරන මිනිස්සු එක තැනක නෙමෙයි හැමතැනම ඉන්නවා. මන්නම් කියන්නේ මගේ නම් තීරණේ, වැරදි වැඩ කරන කෙනා කොහේ ඉඳලා වැරදි වැඩ කරත් එයාට අදාළ පනිෂ්මන්ට් එක දිය යුතුමයි. ඔබතුමා පිළිගන්නේ නැද්ද 2019 ජනාධිපතිවරණයේදී ඔය පාස්කු ප්‍රහාරය යොදාගත්ත කියලා ඔබතුමාල බලයට පත් වෙන්න? නෑ, අපිට ප්‍රහාරයක් මේ වගේ සිය ගාණක් මැරිච්ච අහිංසක මිනිස්සු මැරිච්ච දෙයක් විකුණලා බලයට එන තරම් දෙයක් තිබුණ නෑ. ඒ වෙනකොට මේ ආණ්ඩු තිබිච්ච යහපාලන ආණ්ඩු විනාශ වෙලා ඉවරයි. සිරිසේන මහත්තයර හොඳ කණ්ඩායමක් හිටියේ නෑ. සිරිසේන මහත්තයත් ඇත්තටම පත්තරේවල දේවල් ඉගෙන ගත්ත කෙනෙක්නේ. එතුමාට තිබුණේ එකම විෂන් එකනේ. එතුමාට තිබුණේ එක විෂන් එකයි. ඒ තමයි රාජපක්ෂවරුන්ට ගහනවා කියන විෂන් එක විතරයි. රාජපක්ෂවරු නැති කරන්න විෂන් එතුමා මේ රටට ආව එකම, එතුමාට එකම අල්ටීරිය මොටිව් එකයි. කියන්නේ එකම ටාගට් එකයි තිබුණේ. ඒ තමයි රාජපක්ෂවරු විනාශ කරන්න එතුමාවේ. වෙන මොනක්වත් එතුමාට තිබුණේ නැහැ. එතකොට එතුමා ඇවිල්ලා ඉවරලා කරන්න කරෙත් දිගට මේක තමයි. දරුවෝ හිරේ දැම්මා, නෝනා හිරේ දාන්න හැදුවා, සහෝදරයෝ හිරේ දැම්මා. ඉතින් මේවා කර කර එතුමාට වෙන ඉච්චරයට ආවේ. එතුමාට රට හදන්න ඔළුවේ මැප් එකක් තිබුණ නැහැනේ. ඉතින් ඒක නිසා එතුමාට රට හදන්න කිසිම දෙයක් තිබුණ නැහැ. ඉතින් ඒකනේ රටේ වෙච්ච දෙයක් නැහැනේ. රටේ තිබුණේ ඔක්කොම විකුණපුවා විතරනේ. රනිල් මහත්තයාට දෙන විකුණන උදේ නැගිටලා කල්පනා අද මොනවද විකුණන්නේ? උදේ නැගිටලා තේක බොනවා කල්පනා අද මොනවද විකුණන්නේ කියලා. විකුණන එකයි රාජපක්ෂලට ගහන එකයි ඇරුණාම වෙන දෙයක් ඒ ආණ්ඩුවේ තිබුණ නැහැ. තිබුණ නම් එහෙම නම් මිනිස්සු මේ ආපහු මේගොල්ලෝ හිටපුවා හොරු කියලා එළවපු අය ආපහු පත් කරානේ. ඔව්, දැන් ඔබතුමා කියනවා මෛත්‍රීපාල සිරිසේන කියන්නේ අසාර්ථක නායකයෙක් කියලා. නමුත් දැන් යලිත් මැතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙනවා ඔබතුමාලගේ සන්ධානයත් එක්කලා. දැන් ඔබතුමාලත් එක්ක ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද මේකේ තේරුම? දැන් ඔබතුමාල චෝදනා කරනවා ඔබතුමාලත් එක්ක ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා එතුමා. ඇයි ප්‍රතික්ෂේප කරන්නේ? මම චෝදනා කරේ එදා කරපු දේ මං කරේ කිව්වේ. ඇත්ත කියන්නේ නැහැ. අපි කට ගෑවත් ඇත්ත කියනවා. අද එතුමා පක්ෂයක් විදිහට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නෙමෙයි අපිත් එක්ක අවුලලා තියෙන්නේ. අපිත් එක්ක අවුලලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මෛත්‍රීපාල මහත්තයා නෙමෙයි. එතුමා තමයි සභාපතිත්වය ලබන්නේ. දැන් සභාපති. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ විශාල දැවැන්ත පක්ෂයක්. ඒකේ තව ලොකු සමාජික පිටිසක් ඉන්නවා. රටේ වඩනාගේ මිසුටියක් ඉන්නවා. ඉතින් ඒකට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි එක්ක වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක. අපේ ඒක ලොකු නායකයෝ එක්ක වෙලා කතා කරලා කරපු දෙයක්. ඉතින් එතකොට ඒ අය එකහ වුණා. ඉතින් ඒකේ සිරිසේන මහත්තයත් ඉන්නවා. අපේ සිරිසේන මහත්තයා ඉන්නවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකහ වුණු කර ඉන්න බෑනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ විශාල අපේ මව් පක්ෂේ. අපි ඔක්කොම පර ශ්‍රී ලංකා ගාන. ඔව්, දැන් ඇතැම් පිරිසම මේ උදාහරණයක් විදිහට ගත්තොත් ප්‍රසන්න රණතුංග මහතා ප්‍රසිද්ධ වේදිකාවේ කියනවා මෛත්‍රීපාල සිරිසේනට ගෑවිච්ච කෙනෙකුට ඡන්දෙ දෙන්න එපා කියලා.
ඒ කරන චෝදනාවත් එක්කලා කොහොමද ඕගොල්ලෝ ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තු වෙන්නේ පරස්පර විරෝධී ප්‍රකාශ එක්ක? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳ මිනිසුත් ඉන්නවා, නරක මිනිසුත් නැහැ. මම නම් හැම වේදිකාවෙම කියන්නේ මේ දේශපාලනේ ඇත්ත කතාව. දැන් පාර්ලිමේන්තු උත්තරීතරයි කියලා කියන්නේ සාමාන්‍ය කතාවයි කියන්නේ පාර්ලිමේන්තු උත්තරීතර තැන. ඒතර මේ උත්තරීතර තැන ඉන්න ඕනේ උත්තරීතර මිනිස්සුනේ. මේ පාර්ලිමේන්තු උත්තරීතරයි කියන්නේ පාර්ලිමේන්තු බිල්ඩින් එක උත්තරීතර නෙමෙයිනේ. මේක ඇතුළේ ඉන්න මිනිස්සු උත්තරීතර වෙන්න ඕනේ. එතකොට එතනට උත්තරීතර මිනිස්සු යන්න ඕනේ. හැබැයි උත්තරීතර මිනිස්සු කවදාකවත් එහෙට මෙහෙට පයින්නේ නැහැ. කවදාකවත් පාර්ලිමේන්තුවට පිහි අරයි යන්නේ නැහැ. පාර්ලිමේන්තුවට ගිහිලා අතින් පයින් ගහගන්නේ නැහැ. ඊළඟට පුටු කකුල් වලින් ගහන්නේ නැහැ. ඊළඟට පාර්ලිමේන්තුවේ ගිහිලා කුණුහරප කියන්නේ. ඔබ මේ දන්නවද? ඔය පාර්ලිමේන්තුව වහන්න ඉස්සෙල්ලා සති ගාණක් එක දිගට ගැලරිය වහලා තිබුණා. මොකද හේතුව? පබ්ලික් ගැලරියක වහලා තිබුණේ හේතුව වහලා තිබුණේ එතන ගිහිලා ඉස්කෝලේ දරුවෝ මිනිස්සු ඉඳ ගන්නවා. ඉඳගත්තාම මේ ඇතුලේ කියන කුණුහරප ටික ගිහිලා අන්තිමට ගණන් ගන්න. කුණුහරප ටියුෂන් ක්ලාස් එකක් වුණානේ. ඉතින් මම කියන්නේ මේ පාර්ලිමේන්තුවට අරින්න ඕනේ ඒක මහින්ද මහත්තයාගේද සිරිසේන මහත්තයාගේද අරයාගේද මෙයාගේද කියනට වඩා මේකට අරින්න ඕනේ උත්තරීතර පාර්ලිමේන්තුවේ උත්තරීතර මිනිස්සු අරින්න ඕනේ. ඔව් දැන් ඒ අර ඔබතුමා සඳහන් කරපු පාර්ලිමේන්තුවේ අර තිබ හැසිරීමට හේතු සාධක වෙච්ච බොහෝ දෙනෙක් ඔබතුමාලගේ පක්ෂයේ වර්තමානයේ ඉන්නවනේ. වැරදි කරේ කවුද? ඒකේ නා කොයි පක්ෂිටත් එලවන්න ඕන. අපේ පක්ෂේ ඉන්න පුළුවන් වෙන පක්ෂෙක ඉන්න පුළුවන්. ඒක අදාළ නැහැ. මොකද මේවායි කට්ටිය තමයි ගිය පාර මහින්ද මහත්තයාගෙත් මඩ ගෑවේ. තව රාජපක්ෂ කෙනෙක් අපිට විනාශ වෙන්න දෙන්න බෑ. ගෝඨාභය මහත්තයා මෙතනට ගෙන අපි ගොඩක් මහන්සි වුණා. අපි ගොඩක් කැපවීම කරා. අපි හිරේ යන්න ගියා. අපි උදේ 8ට ගිහිල්ලා FCID එකට රෑ 7-8 වෙනකන් ක්‍රීම් ක්‍රැකර් 4යි ප්ලේන් ටීයි බීලා අපි ඒගොල්ලන්ගේ ප්‍රශ්න කිරීම වලට මැදිහත් වුණා. අපි අපේ ගෙවල් වල දරුපවුල් බොහොම දුක් විඳා ඒ කාලේ. මගේ දරුවෝ දෙන්න පිටරට ඉගෙන ගත්තේ. ඒ දෙන්නට විභාග කරගන්න බෑ. මගේ ලොකු දුව එකපාරක් සබ්ජෙක්ට් දෙකක් ෆේල් වුණා යුනිවර්සිටි එකේ. ටර්ම් ටෙස්ට් එකේ. මොකද ඒ දවස්වල මාව අත්අඩංගුවට ගන්නවා කියලා ගිය නිසා. ඉතින් අපි ගොඩක් මානසිකව පීඩා විඳ කට්ටිය. ඉතින් ඒක නිසා මේ වෙලාවේ අපි බලන්න ඕනේ පක්ෂේ කව මොන පක්ෂෙන්ද කියන එක නෙමෙයි. හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට යන. හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට යන ඒක පක්ෂයට වඩා අදාළ. මනුස්සයා කවුද කියන එක විතරයි. ඉතින් ඒකට වරද කරන්නේ කවුද? වරද කරපු කෙනා මොන පක්ෂේ හිටියත් මම නම් කියන්නේ ජනතාව ඉවත් කළ යුතුමයි. මොකද මෙච්චර කාල ජනතාව අපේ ජනතාව ලොකු වරදක් කරනවනේ. අපේ ගමේ මිනිස්සු පුරුදු වෙලා තියෙනවා කියන මුලදී කියන දැන් ඡන්දයක් කෙනෙකුට කියනවා මේ මනුස්සයා ගියේ පාර අපිට පාර හදලා දුන්නෙත් නැහැ. කානෝ බෝක්ක හදලා දුන්නෙත් නැහැ. දරුවට රස්සාව දුන්නෙත් නැහැ. ළමයි ඉස්කෝලේ දාලා දුන්නෙත් නැහැ. ටෙලිෆෝන් එක ඡන්ද කාලේ දීපු නම්බරේ නෙමෙයි තියෙන්නේ වෙන නම්බරයක් දැන් තියෙන්නේ. හම්බ වෙන්න ගියාම ලේකම් තමයි හම්බ වෙන්නේ. අපිට හම්බ වෙන්නේ නැහැ. ඔය ඔක්කොම කියලා අර ගහන්න ගියාම ඡන්ද ගහන්න ගියාම වෙන දෙන්නෙක් නැහැ නේ මේකටම දීලා නිකන් ඉන්නවා කියලා ගිහිල්ලා ගහනවා. ඔන්න ඔය සම්ප්‍රදායමින් ඉදිරියට නවත්තන්න ඕනේ. මිනිහෙක්ගේ බලන්න ඕනේ පක්ෂපාතවට වඩා ගුණාත්මක බව බලන්න ඕනේ. හොඳ මිනිස්සු පාර්ලිමේන්තු ගියොත් මේ පාර්ලිමේන්තු උත්තරීතර වෙනවා අපව. මේක ගෝඨාභය මහත්තයා වගේ විනය තියෙන නායකෙක් යටතේ හරිම ලේසි මේක කරන්නේ. ඔය ගෝඨාභය මහත්තයත් එක්ක ඔය ඉස්සර කට්ටියත් එක්ක දාපු කාත් එක්කවත් දාපු සෙල්ලම් දාන්න හම්බෙන්නේ නැහැ. මොකද ගෝඨාභය මහත්තයා හිසේ සිට දෙපතුලට හොඳ විනයක් තියෙන කෙනෙක්. එතුමා ඔය ආවට ගියාට නවන්නත් බෑ, නැවෙන්නෙත් නැහැ. ඔව්, ජනතාවට හොඳ පණිවිඩයක් ලබා දෙනවා. ඔබයි තෝරාගත යුත්තේ ඉදිරි මහමැතිවරණයට යවන්න ඕනේ පාර්ලිමේන්තුවට කවුද කියන කෙනාව. ඉතින් මෙතුමා කියනවා වැරදි කරපු අය තමන්ගේ පක්ෂෙත් ඉන්නවා. නමුත් ජනතාව සතුයි ඡන්දය අයිතිය තමන් තමයි ඡන්දය ලබා දෙන්නේ මේ ජනතා නියෝජිතින් පාර්ලිමේන්තුවට යවන්න. ඔබ අද දවසේ කල්පනා කරලා ඔබේ ඡන්දය නිවැරදිව භාවිතා කරන්න ඕනේ කියන කාරණාව තමයි ධනසිරි මහත්මයා පැහැදිලි කරේ. අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්නට කැමති දැන් ඔබ දෙහිවල කල්කිස්ස නගර සභාවේ බොහෝ කාලයක් කටයුතු කරලා මේ කොළඹ තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් අවබෝධයක් තිබෙන කෙනෙක්. ඔබතුමා මොනවද බලාපොරොත්තු වෙන්නේ ඉදිරි මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ පාර්ලිමේන්තුවට ගියොත් කොළඹට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ගියොත් නෙමෙයි, මම අනිවාර්යෙන් පාර්ලිමේන්තුව යනවා. සුබ පතනවා. මම බලාපොරොත්තු වෙන්නේ ගිහිල්ලා ඔක්කොටම ඉස්සෙල්ලා මේ මිනිස්සු වෙනුවෙන් හඬක් නගන්න. මොකද මේ පාර්ලිමේන්තුවේ යන හුඟක් අපේ කට්ටිය හැම පක්ෂෙම ජනතාවගෙන් පාර්ලිමේන්තුව අර පාර්ලිමේන්තුව යන ඡන්දය අරයි යන. අපි හිතමු උදාහරණයකට මහරගම එක කොට්ටාසි මිනිස්සෙක් ඡන්ද දෙනවා. දුන්න දෙන්නේ අපි වෙනුවෙන් කතා කරපන් කියලා. හැබැයි පාර්ලිමේන්තුවට ගියාම හුඟක් අය ගොළුව. ඊළඟට මේ TV ඩිබේට් වලට එනවා. කවදාක මිනිස්සු ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්නේ මොකක් හරි එක මාතෘකාවක් අල්ලගෙන බල්ලු පූස වගේ රණ්ඩු වෙනවා. කවදාකත් ඒ ගංගොල මිනිස්සු බලා ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ පාර හදා ගන්න බෑ, රස්සාවක් ගන්න බෑ. කවදාකත් මේ පාර්ලිමේන්තුවේ ඔය ඩිබේට් එක ගිහිල්ලා කවදාකත් රස්සා ටිකක් ගන්න සම්බන්ධව කතා වෙනවද? නෑ. අහිංසක මිනිස්සු වෙනුවෙන් කතා කරන්නේ නෑ. මම බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ කොළඹට අද නායකත්වයක් දෙන්න ඕනේ. කොළඹ මොරටුවෙන් පටන් ගත්තට පස්සේ
උතුරු කොළඹට යනකම් අද මේ බෙල්ට් එකේ කිසි කෙනෙක් නැහැ. අපේ පක්ෂේ මන්ත්‍රීවරු නැහැ. අලුත් කෙනෙක් අපේ පක්ෂෙන් ආව කාලයක් මතක නැහැ. එන්න දෙන්නේ නැහැ හුඟක් වෙලාවට. ඉතින් මට ඕන කරන්නේ මේ කොළඹ මිනිසුන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නිවාස ප්‍රශ්නයක් තියෙනවා. විශාල නිවාස ප්‍රශ්නයක් තියෙනවා. අද AI ඉන්න තැන් දැක්කහම මං ගියා පළත් තැන් වලට කොළඹ විශේෂයෙන් ওই මාලිගාවත්ත පැත්ත ඊළඟට උතුරු කොළඹ මැද කොළඹ මේ හැම තැනම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කොළොන්නාව ඊළඟට ওই වටේම තැන් වල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මිනිස්සු ඉන්නේ පොඩි ගෙවල් වල පොඩි මොඩුක්කු වල AIට බෑ ගෙදරින් ඉන්නට බහින තැනක් නැහැ. ගෙදර නිද ගෙදර පස්ස හය දෙනෙක් ඉන්නවා නිදාගෙන ටර්න් එකක් අරන්. ගේ ඇතුළේ නිදාගෙන පුළුවන් දෙන්නටයි නැත්තම් තුන් දෙනා පොඩි කාමර තියෙන. පොදු වැසිකිළිය වලට යන්නේ. AIට මූණවත් හොදාගෙන පයිප් යන්නේ නැහැ. රෑ 12ට වැසිකිළිය යන උනොත් එහෙම අවුරුදු 18 20 ගෑන් ළමයි වුණත් වතුර බාල්දියක් අරන් පාර පැනලා මීටර් 50 100ක් යනුනේ එහා පැත්තේ පොදු වැසිකිළියකට. මෙන්න මේව නවත්තන්න ඕන. මේවට දෙයක් කරනවා නම් එදා කරේ ප්‍රේමදාස් මහත්තයා. හැබැයි ඊට පස්සේ කරනවා නම් මේ රටේ කරේ මහින්ද මහත්තයා කාලේ ගෝඨාභය මහත්තයා විතරයි. ඉතින් ඒ අරුණාම වෙන කවුරුන් මේ කොළඹ හදලා නැහැ. මේ කොළඹ හදන්න ඕනේ. මේකට නායකත්වය දෙන්න ජනාධිපතිතුමා අපිට පොරොන්දු වුණා. එතුමා කිව්වේ යන්න පාර්ලිමේන්තු අනිවාර්යෙන් මම උදව් කරනවා කියලා. මේ මිනිස්සුන්ට විශාල ප්‍රශ්නයක් තියෙනවා. හැමෝම වගේ කරන්නේ ත්‍රිවිල්ල ලෝන එක. අද මේ ත්‍රිවිල්ල ලෝන ළමයි ටික බලන්න. මේ රටේ සංවර්ධන ව්‍යාපෘති වලට දායක කරගන්න පුළුවන් විශාල ශ්‍රමයක් ගන්න පුළුවන් මේ අපේ තරුණ කොල්ලන්ගේ. මේ අය බලන්න අවුරුදු 18යි 35 40 අතර වගේ දරුවෝ ටික මන් නම් කියන්නේ ත්‍රිවිල් වලින් බස්සලා මේ අය රස්සා දෙන්න ඕනේ. හුඟක් මේ ඔක්කොම කට්ටිය ත්‍රිවිල් වල වන්නේ ඇත්තම කතාව. ඒගොල්ලෝ රස්සා නැති නිසා ඕ ලෙවල් ඒ ලෙවල් උපාධි දින දරුවෝ ඉන්නවා. ඒ අය ත්‍රිවිල් වල උනවා. ඊළඟට මේ ඕ ලෙවල් වල නැති දරුවන්ට අපිට පුළුවන් වෘත්තිය පුහුණුව දීලා ඒ අයව ස්ථානගත කරන්න රැකියාව වලට. අපිට මේ ටික කරන්න කවුරු හරි කොළඹට හරි මිනිස්සු ටිකක් එන්න ඕනේ. ඒ වගේම දැන් බලන්න තව එකක්. මේ වතු සංස්කෘතිය. වත්තක නම දැන් වත්තක නම තියෙනවා නම් අගට අන්තිමට කුරුඳුවත් புதிய பூசணை சேர்வை மூலம் பலப்படுத்தப்பட்ட நெஸ்டமால்ட் நெஸ்டமால்ட் 100க்கு 100 விதம் தயார் from nestle தரின் குருந்தத்த தீனுங்க இதින් හැමදේම හම්බෙනවා වත්තක නම තියෙනකොට අන්තිමට ඒ දරුවන්ට කවදාකවත් පාසලක් දෙන්නේ නැහැ ආනන්ද විද්‍යාලේ පේන ළඟ ළඟ හරිය තියෙන්නේ පෙලක් වතු තියෙනවා හැබැයි වත්ත කියලා ළඟ තියෙන ආනන්ද විද්‍යාලයට ගන්න නැහැ ඒ අයන්නේ ළමයි 100ක් 125ක් කියන ටීචර්ස්ලා පස් දෙනෙක් ඉන්නේ ස්කෝල වලට ඒ අයට ස්කෝලයක් දෙන්නේ නැහැ රැකියාවක් දෙන්නේ නැහැ ගෑනු දරුවෙකුට කසාදයක් බඳින්න බෑ. ඇයි වත්තේ නම තියෙන්නේ? ආව ගමන් කියන්නේ මුඩුක් වේ ළමයි කියලා. මෙන්න මේ සංස්කෘතිය නැති කරන්න ඕන. දැන් ගෝඨාභය මහත්තයා ඉස්සර විශාල මේ තට්ටු නිවාස හදලා, ඒ අයට පහසුකම් හදලා, මේ තරුණ කට්ටියට ජිම් එකක් නැහැ හුඟක් තැන්වල. ඒ අයට සෞඛ්‍ය අනුකූල ජීවත් වෙන ක්‍රමයක් නැහැ. ඔව්. ධනසිරි මහත්මයා මේ පැහැදිලි කරේ ඇත්තටම මේ මැතිවරණයකදී බල කේන්ද්‍රස්ථානයේ බවට පත්වන කොළඹ නගරයේ තත්ත්වය පවා අද දවසේ මේ ආකාරයෙන් දැඩි දුෂ්කරතා තිබෙන තැනක් බවට පත්වලා තිබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙවැනිම ඌ දේශපාලන චරිත එකතු කරගනිමින් ෆියුචර් මිනිට්ස් දේශපාලන සංවාදය තවත් ඉදිරියට ගෙන යන්නට අද දවසේ අපේ කතාබහට එකතු වුණේ ධනසිරි අමරතුංග මහතා එතුමා 16 වන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වනවා කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ ඉතින් එතුමාගේ දේශපාලන ගමන ඔය ආකාරයෙන්ුයි පැහැදිලි කළේ ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක කතාබහට එකතු වුණාට අපි සූදානම් හිතවතුනේ තවත් දවසක ෆියුචර් මිනිට්ස් දේශපාලන සංවාදයකින් ඔබ හමුවන්නට එතෙක් ඔබට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා